මම්මල්ලි මේ රුසියාවට ආයි පාරක් ජනාධිපතිවුණ පුටින්ට ලියුමක් ලියනවා. එහුණා කියලා? එයා දැන් ජනාධිපති වුණ එකට අපිට පාටිය ඕනේ කියලා. කවන්න නැතු දන්නේ. තමිදි රිප්ලයි එකක් ආවෙ නැහැ ලියුම ලියන ගමන්නේ. සෙන් කරලා කියන්නම්කෝ මම. Good morning. Aunty CCTV. Aunty CC මේ කපු මහත්තුරු මගුල් කතා කරාන් පස්සේ මනමාලියාගේ පැත්තුනේ මනමාලිකේ පැත්තුනේ ওই දෙපැත්තෙම දත් ගලවන කතා අපි අහලා තියෙනවානේ. අපෝ ඕ නෑ තරම්. හැබැයි Aunty CC කවදාවත් හිතන්නේ නැතු ඇති ඇත්තටම මගුල් ගෙදර මනමාලි මනමාලියාවයි එකතු කරන්න යන කෙනා මේ දෙන්නගේ ඇත්තම දත් ටික ගලවයි කියලා. මට මේකට ප්‍රශ්නාර්ථයක් දාන්නද විශ්මයාර්ථයක් දාන්නද කියලා හිතා ගන්න බැහැ මල්ලි. ඒක තමයි Aunty CC මටත් මුලින් වහ වුණා. මේක ඇත්තටම Aunty CC බටහිර බාලි දූපත්වල තියෙන විවාහ චාරිත්‍රයක්. දැන් මේ දූපත්වල කසාද බඳින්න ඉන්න ගෑණු ළමයා පිරිමි ළමයයි එයාලගේ කසාදේ පළවෙනි චාරිත්‍ර විදිහට කරන්නේ මෙන්න මේක. එතකොට මල්ලි කසාදිට දත් නොකෝ ඉතින් ගලවනා කියලා සේරම ගලවන්නේ. මේ දෙන්නගෙන් කාගේ හරි දත් නරක් වෙලා තියෙනවා නම් තමයි මෙහෙම ගලවන්නේ. විශේෂත්වය කියන්නේ එහෙම කරන්නේ විවාහයේ ලියාපදිංචි කරන කෙනාමයි. මොකද්ද මල්ලි මේ? ඔයා බය වෙන්න එපා. මොකද එහෙ ගොඩක් වෙලාවට විවාහ ලියාපදිංචි කරන්න ඉන්නේත් දත් ගැන හුඟක් දන්න කට්ටිය තමයි. ඒකට හේතුවත් මේ චාරිත්‍රෙම තමයි. කසාද ලියාපදිංචි කරන දවස් 3කට කලින් තමයි Aunty CC මේ දෙපැත්තෙම නෑදෑයෝ ඉන්න තැන මනමාලයාගේ මනමාලිගේ ඔය අවුල් දත් ටික බලලා ඒ ටික සුද්ධ බුද්ධ කරලා දාන්නේ. ඊට පස්සේ දවස් 3ක් ගත වුණාම කසාද කරලා දානවා. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මල්ලි මේ මනමාලි තමයි දත් ගලවන්නේ කියලා. ඒ ලංකාවේනේ. Aunty CCTV. Aunty CC මේ මුලින්ම එළම්මරලෝසුවක් හොයාගත්තේ 1787 දී. ඒක හොයාගත්ත මිනිස්සයාගේ නම තමයි ලෙවි හචින්ග්ස්. මල්ලි මේ ඔය හච්චිම මයික් එකෙන් එහා පැත්තට කරලා ඉන්නවද? අපිත් ඔකට කතා කරන්න එපේ. නෑ නෑ Aunty CC යාගේ නම හචින්ග්ස්. ඇමරිකා ජාතිකයෙක්. එයා මේ උපකරණ හැදුවේ Aunty CC එයාට උදේ 4ට හැරෙන්න ඕනේ ඉඳ. හැබැයි ඉතර කලින් එයාට නැගිටින්න හේතුවක් තිබ්බේ නෑ. ඒ වුණාට Aunty CC එයාට ඕන කළා ඉර පායන්න කලින් නැගිටින්න. පිස්සෙක්නේ මල්ලි. අනිවාර්යයෙන්. දැන් Aunty CC දන්නවද ඊට කලින් මිනිස්සු හැරුණේ කොහොමද කියලා? බෑක් සයිඩ් එකට සන්ලයිට් වැටුනහම. Aunty CC එහෙම වෙන්නේ නැත්තේ අපේ රටවල තමයි. හැබැයි බ්‍රිතාන්‍යයේ අයර්ලන්තයේ හිටිය Aunty CC ගෙයින් ගෙට ගිහිල්ලා උදේට මිනිස්සුන් හැරවන මිනිස්සෙක්. මේ මිනිස්සගේ රස්සාව ඒක. අපේ ගෙදර වගේ වුණා නම් මල තොප්පියක් තමයි වෙන්නේ. ඇයි Aunty CC? ලාම් එක වැදුනහම මල්ලි අපි ලාම් එකට ගහනවනේ. ගහලා මේසනුත් බිමට දානවනේ. අපොයි. මේ මිනිස්සයාවත් එච්චර තමයි. දවස් දෙකක් හැරවා යෝන්න. නෑ නෑ Aunty CC. මෙයා ගේ ඇතුළට ඇවිල්ලා මිනිස්සුන් හැරෙව්වේ නෑ. එයා කරේ එළියේ ඉඳන් දිග කෝට්ටක් තියාගෙන ගෙදර මිනිස්සු ඇහැරෙනකන් ජනෙල් වලට ගහපු එක. දැන් මං කියන්නේ ඊට වඩා ලේසි නැද්ද මල්ලි මෙයාව බිත්තියේ එල්ලුවනම්? Aunty CC මේ අනිත් ප්‍රශ්නේ තමයි මෙයාව උදේට හැරවන්නේ කවුද? Aunty CC පහුගිය දවසක ෆ්ලොරිඩාවේ මිනිස්සෙක්ව අත්අඩංගුවට ගත්තා. මොකද මල්ලි කාර් එක ඇලට පෙරලගෙනද? නෑ නෑ එහෙම එකක් නෙවෙයි. මෙයා කරපු වැරද්ද තමයි Aunty CC. මෙයා උදේ වැඩට යනකොට එයාම හදපු උපකරණයකින් ඔය අවට ඉන්න ඩ්‍රයිවර්ස්ලාගේ ජංගම දුරකථන බ්ලොක් කරනවා. එතකොට කෝල්ස් ගන්න බෑ, SMS කරන්නත් බෑ. කොටින්ම සෝෂල් මීඩියා යන්නත් බෑ. එහෙත් ප්‍රශ්නද? නෑ 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 මේ ගැජට් එක නිසා. දැන් මිනිස්සු මේ ගැන දැනගෙන මෙයාව පොලිසියට අල්ලලා දීලා තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් අහලා තිනවා ඇයි ඔයා මේ වගේ ගැජට් එකක් හැදුවේ කියලා. එයා ඒකට කියලා තින්නේ එයා උදේට වැඩට යනකොට ෆෝන් එකෙන් කෝල්ස් ගන්න ඔය වටේ පිටේ ඩ්‍රයිවර්ස්ලව දැක්කම එයා ඒකට කැමති නෑ කියලා. ෆෝන් එකේ 100න් වාහන යන්නේ. එතකොට මිනිස්සුන්ට පරක් වෙනවා, ට්‍රැෆික් වෙනවා. අන්න ඒකයි අර පොඩි ගැජට් එක පාවිච්චි කරලා මිනිස්සුන්ගේ කෝල්ස් බ්ලොක් කරලා තියෙන්නේ. ඉතින් මොකද මිනිස්සු මෙයාව කූඩුවට දැම්මේ? සම්මානයක් දෙන්න එපා. ඒකත් ඉතින් ඇත්තක් තියෙනවා. දැන් කොහෙන්ද ඔය ගැජට් එක අපිට ගන්න පුළුවන්? Aunty CC. Aunty CCTV. Aunty CC. දැන් අපි ඔය වාහනේ drive කරන් යද්දි කවුරු හරි අපේ පස්සෙන් එලවනවා නම් එක්කෝ ඒ පොලිසියෙන් වෙන්න පුළුවන්. නැත්තම් යාළුවෙක් අපිව දැකලා හරි එහෙම වෙන්නත් පුළුවන්. පහුගිය දවසක Aunty CC කැරොල් හර්වර්ඩ් කියලා ආච්චි අම්ම කෙනෙක්ගේ කාර් එක පිටිපස්සේ සෙට් එකක් ඔය විදිහට පන්නලා තියෙනවා. හැබැයි Aunty CC මේ ට්‍රැෆික් පොලිසියෙන් එහෙම නෙවෙයි. හොඳම වැඩේ තමයි මේ වාහනේ පිටිපස්සේ මේ සෙට් එක පැය 24ක් පන්නලා තියෙනවා. හොඳම සීන් එක කියන්නේ මේ ආච්චි අම්ම පැය 24ක් මේක පැදලානේ අප්පා. ඒක තමයි කියන්නේ. වා දන්නවද මේ වාහනේ පස්සේ පන්නලා තියෙන මී මැස්සෝ 20000ක්. Aunty CC දැන් මේකට හේතුව තමයි මේ ආච්චිම සුපර් මාකට් එකක වාහනේ නවත්තලා ෂට එක අරපු වෙලාවක මී මැසි රජින ගිහිල්ලා තිනෝ කාය කැතුලට. ඊට පස්සේ මෙයා පහු ඇවිල්ලා මේ කාර් එක වහගෙන ගිහිල්ලා. ඊට පස්සේ අර මී මැසි රජිනගේ ජනපදයේ සෙට් එක තමයි මේ විදියට ආච්චිමගේ පස්සෙන් පන්නලා තියෙන්නේ.
වාහනෙන් නවත්තන කල්ම පන්නලා. ඊට පස්සේ අර මී මැස්සු පාලනය කරන කීප දෙනෙක්ව ගෙන්නලා තමයි මේ මී මැස්සු ටික වයින් කරලා තියෙන්නේ. එතකොට මේ රජින යවත් එහෙම තමයි. එතකොට මේ මී මැස්සන්ව ගණන් කරේ කවුද මල්ලි? ඒ ඕගොල්ලෝගේ මල්ලි ආන්ටි සීසී. ආන්ටි සීසී TV. ආන්ටි මේ ෆීල්.